න සයසූ හතේ ජූනි දෙවනදා මේ කතාව ඇහෙන්නේ අරන්තලාත් පුංචි හාමුතුරුවෝ හැමෝටම කියන්න ගත්තා නැන් දෙවා මේ අයියාකය අපි යනවා ධර්ම අප්‍රජාදයන්ට ජූනි දෙවෙන්දා පිරුවනේ හිට පඩිහානලත් පන්සල්ට ගෙන් ගත්ත හයවෙනකොට පිටත්වවා අම්පාර් ඩිපෝඩ අයත් හැටයි තිස්පහයි අනුනබය තනි දොරේ බස්ලතය ගමන් ආරම්භ කරන්නේ උදෑසන හයට බස්සක පිටත් වනා සාධකාර හඬ පැද්ද. කොටි හාමුදුරුරු කවි කියනවා සින්දු කියනයි. ආද උල්පත බුද්ධසාර ධම්බරාවේ සෝනුත්තර උඩා සාමනේර හිමිවරුන් ගමන් කරන්නේ මේ බස්රතයේ පිටු පස අසුනේ මම හිටිය පිටි පසසිට් එකකවරම බත්රතිය නතරෝ තේදුරු මහත්තයක් ගෑගැහවා කොටි 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 කිය කොටි කියනකොට මතක් වුණනේ ගුල් හතරිකොට මත් නැගිට වස්සකෙන් කොටි බලන්න හැ ගොඩ ඉද්‍රසාර නාහිමය ඇතුළු ස්? එක් නමක් හිත්පිත් නැති කොටි ත්‍රස්තවාදින් විසින් කපා කොටා වෙඩි තබා ගාතනයකනු ලබනවා. සිත්පිත් නැති එ ත්‍රස්තවාදී එදා මගේ දෙනෙත් ඉදිරිපිට නායක හාමුදුරුන්ට දෑත පෙදලවුලුවටගැහ. ංචි හාමුදුරුවරු කපාගෙන කපාන බස්ස ෙවිටි පස්සටන. උඩා සාමනේර හිමිවරු නගන විලාපහඬ කන වැකෙන කවුරුන් හෝ මේ රූස කැලිය තුළ දුටුවේම නැහැ. . සාසනික විනය වෙනුවට රුදුරු ගිනිි අවිය උන්වහන්සේ දෝරාගන්නේ පැවිදි බිමෙන් යුද බිමට එක්කූ. අලමු රණවිරුවා ලෙසි ැවිදුුණගේෙන් පස්ස මගේ නව තම දම්බරාවේ සෝනොක්තද ත් පැකට් එකයින් කරලා පාත්‍රය ඔලුවර සිවර මිරික්ඩපුළුහන ලේවේ. ලේම වෙලක් නකාන කල පරව දෙල්ලට එකක් දලතිනනි කක්කලුවට මට ඒවලා තුන යුදහම්දාවට බැඩිලා අලිගැනීමේ චේතනාාව විතර මට තිස්හට වැජ පික් කරන්න. මේ තමා අරම්තලාව සැබැහැලි මේ රතු ුදිේ මේදනයි. ගිනි ඇවලුුණු ලේ ටැවරුණු පැවිදි ජීවිත තිස් එක කෝටිින් අරන්ගිය අරන්තලාවේ ඇත්තකතාවයි මේ. හැට නමේ හන්දිය අරන්තලාව භික්ෂ ාතනයේ ජීවමාන ශාක්ෂි සොයමින් ගවේශණය කරනටයි සූදානම පළමුුව අපි යමු ආදවල්පත බුද්ධ සාරහිමියන් වුණගැසෙන රන් සන්නයි ම ඒරං අවසර අප හාමුතුරුණේ අ ජීවිත කතාව පටන් ගනිමු. මම පැවිදිජීවිතයට ඇතුල්වෙන්නේ මට පැවිදිකමට තිබුණ ආසාව මත ගිහිගේ කලකිල්ල නි සමහරු පැවිදිෙන් ඉති මට කලකිරෙන්න්න දෙයක් සිද්ධ වෙලා තිබුණේ නැහැ අපි අර සිවුර දකිනකොට ආසාවක් ඇතිවුණා පැවිදි වුණානම් හොඳයි කියලා. එතකොටට මම පාසල් ලවදී අටවිනිසේනී ඉගෙනුම ලබමින් හිටියේ මහි අංගන කලාපේ ආදවුල්පත ජාතික පාසලේ තමයි අටවිනිසේනය මම ඉගෙනුම ලබමින් හිටියේ මහත්මයක් ඇත්තකොට අපේ පියතුමා අදට ජීවතුන් අතර නෑ පැවිදිකනුර පියතුමා හිටියා ඇතකොට මෑණියන් වහන්සේ ජීවත් වෙනවා අපි සහෝදර සහෝදරියෝ මමත් එක්ක නව දෙනෙක් හිටියා. එයින් ලොකු වැඩිමල් සහෝදරිය මේවැටට මියගිහිල්ල අපි දැන්ට අට දෙනේ ජීවත් වෙනවා. දෙ මම හත්පෙනිය. මගේ ආසා ප්‍රකාශ කරාට පස්සේ අම්මයි තාත්තයි දෙන්නම විරුද්ධ වනා පැවිදිෙනවාට. පස්සේ මගේ ඇවිටිල්ලි නිසා ඔයාගේ කැමැත්තනි අපි කැමැත්තට ඉඩ දෙන්නම්. හැබැයි පුතෝ සවරු ඇරල නම් ගෙවල් පැත්තේ එන්නේ තාත්ත ටිකක්ු. දැඩි තීරණ ගන්න කෙනෙක්. එනිසා මහනවුණොත් මහන වනා නැත්තන් තව හිතන්න කාලෙ තියෙනවා. දෙ මම සියවරු ඇල්ලා එන්න නෑ පැවිදි කරන්නක කියන තන තමයි හිටියේ මහත්මයා. ඉම්පස්සෝය වත්මං ඔය අරන්තලා ජාතියන්තර බෞද්ධ මධ්‍යස්ථාන ආධිපති. කිරිදිවල අප සෝමරතර හා මුදුරුවන්ගේ පියතුමා තමයි මාව එකතු කරගෙන අම්පාරශී විද්‍යානන්ද පිරුවන්ට පැවිදිකිරීම සඳහා එකතු කරගෙන ගිය. එතුමා තමයි ඇත්තවසේම මගේ ඔළුවට දැම්මේ පැවිදිියම්පුතේ පැවිදිවියන් හොඳයි නිතර පෙරත්ත කලා. ස්කෝලේ උන්වහන්සේගේ මල්ලිලාගේ පදෙනෙක් මගේ පන්තියේ හිටිය. ඉතින් ඒ අ ච්චීව බොහම හොඳයි පැවිදිනොවන. ඒහොමෝොම කමැත්ත දුන්න අම්පාරසී විද්‍යානන්ද පිරුවන්ට ගිහිල්ල අපේ නායක හාමුදුරුවන්ට උතුරුනැ ගෙනෙහිර දෙපලාාතේ ප්‍රධහන් අධිකරන සංගනායක හැගොඩස ඉන්ද සාරණයක හාමුදුරුවන්ට මාව බාර දුන්නා. ඔබ සිට වයිස කිය නොදේ. මට පැවිදිවෙන්න ගෙදරම් පිටත්වෙනකොට අවුරුදු දාහතරයි හත්නය. දාහතරයි අවුරුදු පහළුවේ දාහතරෙන්ම තමයි මම මාස කීපයයි පිරුවණේ රැඳුනේ ගිහිජීවිතයේ. එෙදදා අන්නවසි අසූහතේ ජූනි විසිතුන් වෙන්දා. කුලදරුව හැට දෙනෙක්. එදා රුවන්වැලි මහා සෑ මළුවේදී. එදදා අන්නවසි අසූහතරය ජූණ මාසේ විසිතුන්වෙනි ද. අපි හැට දෙනෙ පැවිදිපමට පත් කළ. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංගනායක විද්‍යෝධය මහපිරුවෙන් පති. අකුර රැටියේය. අමරවන්ස නායක හාමුදුරුවන්ගේ උපාද්‍යාත්වයෙන් හැොඩ ඉදසාර නායක හාමුදුරුවන්ගේ ගුරු තනතුරේ තියල තමයි අපි පැවිදිමීමට පත් කළේ. පැවිදි ජීවිතයට එකතු වනට තෝරගන්නේ හැගොඩ ඉන්්‍රසාර නාහිමියන් වහන්සේ. ඇතවාසේම අපේ නායක හාමුදුරු දකුණු පලාත බූස හෑගොඩ කියන ගම් පියස ප්‍රදිච්ච. පසුකාල තම අප නායකහන්තුරුන්ගේ විස්තර දැන ගන්නේ. උන්වහන්සේ අවුරුදු විස්්ෂ එකයිල්ලු අම්පාර ප්‍රදේශයට වැඩම කරනකොට. ඒකාලේ ගල්ලෝය සංවර්ධන ව්‍යාපාරය මහමාන්‍ය ඩේ නායක මැඇත්තුමා ඇති කරපු. ඒකාලෙ තමයි අම්පාට වැඩම කරන්නේ තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් වසයෙන්. ඔන්වහන්සේ වැඩම කරනොට කොලනි ගම්මාන සීග්‍රයයින්, ඇති වෙනවා මෙයි ගල්ල ඔය සංවදධන ව්‍යාපාරය ඇත් එක්ක. නමුත් ඔය එක ගමකවත් මිනිස්සුන්ට පැඳපුදාගන්න පන්සලබ්බෝධියත් තිබිලා නැහ. පස්සේ අපේ නායක හාමුදුරුවෝතියරන්නේ කර ඔය හැම්ම සෑම ගමකම, පන්සලක් ඇති කරන්න නායකහන් ්‍රේදය කර පොල්ලතු පැලකින් සෙවිලිත හඩු කරලා ඉතින් පොඩි පන්සල් ඇති කරලා තියෙන හැමතනය කළ ඒ ගමීම බන්ට දහමට ලැදි කෙනෙක් පැවිදි කරලා ඒ ස්ථානයේ රඳවලා තියෙනවා. ඉතින් එහෙම එහෙම ටිකෙන්ටික ඇතිකරපු විහාරස්ථානය මංහිත්‍ර තියක් හතලියහා අදට අද තියෙන අංගසම්පූර්ණ පන්සල් බවට පත් වෙලා එතකොට නැගිහිර පලාාතෙම තිබුණි නැහැ ඒකාලි පිරුවනත් තිබිල නැහැ නායක හාන්දුරුවහ අපට පසුකාලය උන්වහන්සේ කිව්ව මතකයි මම උන්වහන්සේ මේ පිරුවන පටන්ගත්තේ පොඩියය එකොලොස් දෙන එත්තියාගෙන ඉතිං එහෙම පටන්ගත්ත පිරිවන තැන් අම්පාර සීවිද්‍යානන්ද මහා පිරිවන දැ හාමුදුරුව දන්නෑකිීපනමක් වැඩඉන්න විද්‍යස්ථාන පිරුවනක් වත්සයෙන් පවත්වාගෙන යනු ඉන් පසුව අප ඔය අසුව ගනන්වල ය බෙදුම්වාදී එට ත්‍රස්තවාදීන් ඔය නැගෙනීර පලාාත උතුරත් එක්කම නැගනිර පලාාත ඔය යම් යම් බිහිසුණු ක්‍රියාදාමයන් නැති කර. ඔබතුමාලාට මත ගැති. ඇතකට අපි පැවිදිනකොටත් ඒවා සිදු වෙලා තියෙනවා. අපි පැවිදි වනාාට පස්සේ ඒ වගේ ඔය ලේච්ච ගාතනයන් කරා L ත්‍රස්තවාදීන් අද. මානයහිමිකම් ගැන කතා කරනව ඒ අය. එදාඒ කුඩා දරුවෝ මරලා තිබන පාසල්ලමු මරලා තිබුන ගැබිණනි මාතාවන් මරලා තියෙනවා. ඇතුර භික්‍ෂූන් වහන්සේලා තැන්තැන්වල ගහතනය කරලා තියෙනවා. ඉති නායක හඬුව බොහෝම වේදනාවන්නේවා ගැන කතා කරල කොළඹ හිටපු දේශපාලඥයන්ට සහ හැමෝටම තදේ කියා සිටිය මේක වහම නතර කරදීපල් අපට මේ පලාාතේ ජීවත් වෙන්න විදිහක් නෑ කියන එක. ඉතින් නායකහ්ඩු තනීන් සමහර වෙලාවට යනවා පාන්සුකූලි දෙන්න අපිවත් එකතු කරගෙන යන්න නෑ. මට මතකයි යරන්තලාවේ ගම්වාතිීන් විසිනාවයක් කපල කොටල ගාතනය කර මේ සිදුවීම වෙන්න මාසගානක ට හිහතදී. නායක හාමුදුරෝ තමයි ඒ ස්ථානයට වැඩම කරලා ඩෙස් දෙකත් තියාගෙන පසුකාල අපිට ඒත් දැනගන්න ලැබුණේ නායක හන්දුරුවන්. ඉතින් පාන්සකෝලි දීලා තියෙන්නේ. එතින් නාකහන්දුරෝ එතෙන්ට වඩිනකොට ආරක්ෂකන්සෙන් කියලා තියෙන ඇතුල්ලට දෙන්න බෑ කියලා. එත නාකහ්ඩුව සාමානින් අවේග සීල්ලි වෙන කෙනෙක් මේ ඒවගේ කේදජනක සිදුවීම් මොනාම ඇතකොට උන්වහන්සේ තියෙනවන්නේ ති අභිමානය ජාතික හැඟීමෙන් යුතුව උන්වහන්සේ කියලා තින යකෝ මැරිච්ච මිනිස්සුන්ගේ මොනව රකින් දුම්බල ඔ හැකගන්නඩ බ මරෙන් ස්සල්ල අන එනිසා උන්වහන්සේ වේදනාවෙන් කෑගහගෙන ඒ වැටකරලු බිඳගන ඉස්සරාට කියල්ල ඒ මිනිස්සුවෙනුවෙන් පාන්සකූලේ දුන්න කියලා නායකහන්දුර අපට කියලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් තමයි හැකගොඩ ඉඳසාරන නායක හමුදුරුව කියන්නේ. ඉතිං අපි වාර්ෂිකව මහත්ම අර හැටදිනේ පැව්දි කරාකිවන්න ඉතින් ඔය ධර්මා ප්‍රචාරය යන්න ධර්මදේශනා පුරුදු කරන පොඩි හාන්ලන් වහන්සේලාට. ඉංග්‍රීසියෙන් බණ කියන පොඩිහන්ල හිටිය දෙමලෙන් සිංහලෙන් හින්දි භාසාාව පුරුදුනාට පස්සේ අප වාර්සිකව එකතු කරගෙන යනවා ධර්මප්‍රචාර කටයුත්තක් සඳ හැටනම්ම පාගම්මනි. නතින් ඔය වගේ අපි පාගමන් කීපයක් ගියා උපස්සේ අසූහතය තීරණය කර නායකහන්ුව ගම්පලාත දකුණ හැගොඩ ගාල්ල ගම්පිය සහර කතරගම දක්වා අපාගමනින් හැටනම වඩින්න. පොඩි හාල් ලටකිව මාසකීපයට ඉහතදී දැම්ම ධර්මප්‍රචාරයන්න සූදානංවෙන්න බණ කියන්න පුරුදුවෙන් ඕන. ඉතිං අපි ඔක්කොම යුහසුළුවු ඉති බණ කියන පොඩිහාම්ල පොඩි පොඩි අය සූදානං ගනා බණ කියන්නේ යන්න. එහෙම කියලා නායකහන්දුරු ඔය සිදුවීම සිදුවෙන් සතිීකට කලින් කිවා. උස උන්වහන්සේලා අඩු පාඩු හදාගන්නවා බණ කියන ඒ වග. අපි ජූනි දෙවෙන්දා පිටත්වන්න තීරණය කලා. ඉන්පස්සේ පොඩිහාල් ට කිව්වා ජූනි දෙවෙෙන්දා පිටත්වෙනවා එන්ස අඩු පහඩු තියෙනවනම් ධර්ම දේශනාවල හදාගන්න කියලා. ඉතින් පන්සලට එන ය මිනිස්සුන්ට දායක දායිකාවන්ට දෙමළ දමිලා ඇත් වෙනවා මුස්ලිම් අයත්වෙනවා සිංහලායත්වෙනවා හැමෝ මෙෙනවානි පන්සලට. එට එනකොට මේ පුංචි හාමුතුරුවෝ හැමෝටම කියන්න ගත්තා අනේ නැන් දෙවාමේ අයියාකය අපි යනවා ධර්ම අපප්‍රචාරයන්ට ජූනි දෙවෙන්ද තව සතියායි අපට තියෙන්නේ කියන්න ගත්තා බොහෝ සදුටින් මකද අවුරුද්ධකට වතාවක් අපි එලියට ගන්නේ. එතකන් අපට පිරුවනින් එලියට යන්න බෑ. ඇතින් එහෙම කියනකොට ඔය මට පසුකාලේ ආරංචනා ඔය පොඩිහාලට ඇහුම්කන් දීපු කෙනෙත් තමයි මේ. අපි පිටත්වන වෙලාව පොඩිහන්ලන්ෙන් දැනගෙන තමයි එට ත්‍රස්තවාදී නායකත්වයට භාරදී ලතියෙන්නේ වෙලාව පිටත්වීම එහෙම. එක් දස් නොවසි අසූ හතේ ජූනිත් දෙක මෙදිනයට අදට වසරතිස් හයක්. අපි හිටිය නායක හාමුදුරුවොත් එක මහාවා පි මහාවියාටය නායකහන් වගේ මුල් පන්සල පිරුවනේ හිට පොඩිහාන්ලත් පන්සල්ට ගෙන්න්න ගත්තා. එන්නගෙන කිව්වා හෙට උදේ පහවෙනකොට හැමෝම නැගිටින් ඕොන හයවෙනකොට පිටත්වෙනවා. එම පිටත් වෙලා කියලා ලොකු ලොක උන්න්නාන්සේලා ටික අර කුස්සය ඉන්න මාමට උදව් කරන්න ඕන වත් පාර්සල් ටික පැගට් කරන්න මෙහෙමකෝ එ ඉතාන ඉතිං අපි සතුටිින් රෑ හිටිය. පහුවදා ඉතිං නායක හාමුදුරුව කෑම් පාර්සල් හැමෝටම පාතරවලට දුන්නා උයපු ස්වාමීන් වහන්සේ නමක් ඉටියා අපේ ගුරුවරේ උන්වහන්සේ දුනට පස්සේ ඒවත් ඇරගෙන උදේ හයයි දහයට හයයි කාල්යට වගේමට මතක අපි පිටත් වුණ. බස්සකට ඇතුල්ලටකට පොඩි හාමුදුරුලාගේ ලිස්ට් එක කියවවත් මම මේ මේ හාමුදුරුව ඉන්න අද කියලා බලන්ඩ නායක හාමුදුරුව අර අපි කොහෙ අරි යනට සංගන්නයක් ගන්නඕනි මේ නිසා. පිටත් වෙන ගොට අයකාල්ට විතර අපි ජයිසි මහාබෝධී අංකුරය තිබුණ බෝධීන් වහන්සේ ළඟට ගිල්ල වැඳ වන මස්කාර කරල සතර මහදේවාලය තියෙන ඒ වටච්චිල්ල කන්න ලව කරලා තමයි නායක හඩුව පිටත් වනේ එදා අසූ හතේ ජූනිමාහසේ දෙවෙන්දා. අම්පාරෙන්. අම්පාර මහාවාපි මහාවි්‍යරස්ථානය ඉඳලා. නායක හා මුදුරුව බස්රතයට ඇතුලුන ස්සරාසිීට්ිකේ උන්වහන්සේ වැඩ ඉන්නවා. තකට තව පොිහාදුරු කෙනකුත් එතන හිටිය ඔහොමෝමඉතින් දැන් අපේ තව ඉදාාරන්තලා භික්ෂු ඝාතනයේදී බේරුුණ වලල්ලාට විමල ඥාන පණඩි තහන්ඩු දෙවෙවැනි සීට්කගේ හිටිය පොඩි හාන්ඩු කෙනකුත් ටිය හොමෝ මසුන්ගත්තා ම හිටිය පිටිපස්සු සට්කගේ මහත්මයක්. ඉතින් අපි සතුටින් බස්සක පිටත් වනා සාධකාර හඬ මැද්දේ. එහෙම එනකොට පොඩි හාමුදුරුරු කවි කියනවා සින්දු කියනවා ඉතින් බොම සතුටින් මාව නායක හණ්ඩු වෙනදනං ඉතින් කෑකෝ ගහන්න එක ටික කඩු කරනවා. එදා නායකහණ්ඩුත් ඉස්සරහ බලාගෙන ග කියිය බස් එක පිටිපස්ස වැැලිවෙත් නැහැ. පොඩිය අයගේ සතුටනි ඕමෝ මෙෙනට ඉතිං කෑගැහිල්ල වැඩී අපේ දැම් වටින් ගොඩින් එලිවිලත්තින පාසර් මං බස් එක හිටග නත්තාව පාසල්ලමු එක්කෙනා දෙන්න එලියටනවත් දැක්කමම බස්සල යන්න පස්සේ නායක හාන්දුුර ඔය මංගල ගම හරියට වගේ එනකොට මට මතකයි මඳය හෑ ගැහවාක් දැම් ඕුක නතරගන්නවා කියවමු මගත්තක පිරිත්්්‍රිකක්. ඉතිං නායක හඩුව පිරිත් පටන්ගත්තා පිරිත් පටන්ගෙන ඉති අපි පිරිත් කියිය කිය තමයි වහත්මය ඉදිරියට ආවේ. එනවත් එක්කම එකවරම බස්රතිය නතර වුණ. නතර වෙනවත් එක්කම මම පිටිපත් සසිීට්ගේ එතකොට ඉඳගෙන හිටියේ. නතර වෙනවත් එක්කම රේදුරු මහත්තයක් ඇෑ ගැහවා නායක හාමුදුරුවේ කොටි 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 කියලා. ති පුංචි හාමුදුරුවන්ට අපට වනත් මතකයක්ත් තිබේ නෑ කොටි කියනකොට මතක් වුණේ කගුල් හතර කොටි. ඒ නිසා මමත් නැගිට වස්කින් කොටි බලන්න. පොඩි හල්ල වීදුරුවලින් නොළුවදාළ ැලුව කොටි. ඇතකොට තමයි ආව අමෝරාගත් හතර දෙනෙක් බස්සකට නැංග. ිය දුර මහත්මයන මන්දක්කා ඉස්සර කොටයක් දාල තිබ පාර හරස් කරලා අපපඔ බත්ෂරිය දුරු මහත්තයාගේ බෙල්ලට මන්න තිබ්බාර මෙහෙම මෙහෙම මට මතකයි ඔය දමිල්ල චිත්‍රපටිවල තිනාව වක ගැහච්ච මෙහෙම මන්න ඒක අබෙල්ලට තියලා තුවක්වා අමෝරාගෙන දෙන්නේ කෙටිය දෙන්නෙක් ගතයේ ආගුදු තිබ්බ අපන කොටනීම හරව පන් බස්ස එක කැලේට රේදුරු මහත්වයා එතනනිද වැඳ වැඳ කියන්න ගත්තා මම දරුවෝ හයිදිනෙක්් තාත්තා කෙනෙ කනේ මට අන්්ඩ දෙන්ඩ මෙහෙමයි කියලා හරියට විලාපතිීපා. ඉතින් කොහොමාරි එයාබේ බේරයි කියලා හිතෙන්නත්. ඇති බස්සක හරවගන ගියා මීට්‍ර සීයක් විතර ඇතුළට. ඇරගෙන දැම් බස්සක නතර වුණා රේදුරු මහතයා වැඳගෙන ආයාචනා කරවා ම බේරන්න කියන එක. නායක හාමුදුරුව එහෙම බැගයපත් වුණේ නෑ අපිවිලා අප තියෙනවා මරණබිය තියෙනවා. මොකද මහත්ම අපේ ඇති අඩුම තර්මින් ඉසරැවුල් ගාගන්න තරං දැලිපිහි බ්ලේත් තලයක්ත් තිබුණි නෑ. ඇතකොටට නායක හාමුදුරුවනන් ටිකක් අභිහිතව සීට් එකෙන් නැගී හිටිය. නැගිටල උඹලට මොනවා දෝන කරන්නේ. උඹලට ඕන්න මාව මරා ගනිල්ල මේ අහිංසක දරු පැටවුන්ට කිසි දෙයක් කරන්න එපා කියලා දෑත්. වැදි නෑ මෙහෙම කරා. කරනුවත් එක්කව නායකහ්ඩු තල්ලු කරල දැම්ම අසිට නායකහ්ඩු හිටගත්තනනි තල්ලු කරලා දැම්මට පස්සේ තමයි අ මන්න තියාගත්ත මහතවනුස්සේ කිටියා ඔය සිත්පිත් නැති Lට ්‍රස්තවාදී නෙදා මගේ දෙනෙ ඉදිරිපිට නායක හාම් දුරුන්ට දෑත පෙද ලවුලුවට ගැහ. මයි ඇහහින් දැක්ක මහත්ම අදාටත් මැවිමැවී මට පේනවා. රියදුරු මහත්තයාට කෙටුව ඒකත් මම දැක්ක පුංචි හාමුදුරුවරු කෑ ගහනව වෙලාපතිනෝ බුදුමාමි මරන්පා මරන්පා මරන් ලපා කිලා අතේ එල්ලෙදි මුං හිත්පිත් නැතුව කපල කපාගෙන පපාන බස්චක පිටි පස්සටනවා ඉන් පස්සේ පිටි පස්ස සිට්ටික හිටිය අපිුව මමත් නැගිල්ලක් කෑ ගහන්න ගත්තා ඉතින් මුං ඒවට සිත් නැති ගස්කල් පවායදා අඩන් නැති වැලපෙන් නැති ඒත් මුන්ට දැනුන්නෑ මුන් දිගට හරහට වෙඩිති යන්න ගත්තා. මමදන්නේ පමණයි සිහි එනගොට තිස්සෙක් නමක් අපවත් වෙලා තුම්මා සිදාානිදීලත්තිවරයි මහත්මයා මහනුවර මහරෝලේ මමෑ දක්කුට හිටිය. පසුකාලේ දැනගණ්ඩ ලැබුණන හය නමක් බේරුනාා මත් එක්ක සවරු අතහැර ගිහිල්ල ඒ දවස්වලම මමන තවම එකක්කෙනෙක් නම් දැක්ක ඉතිියයි දැක්කෙත්නෑ ඉල්ලාඟට අපි තුන් දෙනෙක් සවර දරාගෙන හිටිය එක හාමුදුරුව කෙනෙක් අපි මුලින් සඳහන් කර වලල්ලාට විමල ඥාන ප්ඩි තහාන්දුරුව මේ ඉඳදුරුවේ කටුකොලිය පිරුවනේ හිටියේ උන්වහන්සේ දෙදස් දාහතය අපවත් වුණා. අනිත් හාමුදුරුව අම්පාරය. සාම විහාරය කියල පුංචි පන්සලක් කරගෙන න්නවා කල්මුණේ පාරය ඇවිදලා කියලලා ඉන්න උන්නන්හන්සසිට ලොකු හානියක් සිද්ධ වනේ නැහැ. කකුලට වෙඩි වැදුනාා නමුත් ලොකුවට බරපතල විදියට දැනුණේ නැහැ. නමුත් මම තමයි එදා මාරාන්තික ලෙඩා වනේ කොඳුවට පේලි අහරා වෙඩි පහරවල් තුනක් වැදුන මේ ඇගිලි වලටත් එක්කමින් අති එදා වැදිච්ච වෙඩි පහරවක් ඉතිං. එතිනින් හාටත් කියේතු යමක් තියෙනවා හරිම කේදවාචකයක් මුල්කාලි නම්මම බලන්න පෙරහැර වගේ එදා මහනුවර රෝහල්ට මෙල්ල කරගන්න පාලනය කරගන්න බැරිවුුණා එන ජන ගඟ මාව බලන්න ගේටටුවෙන් කොච්චරගේටුවෙන් වැැහුවත් එන්න එපාකිවත් පෝලිින් ඇහිලා මාව බලන්නාව වෙලෙට්ඩු බලන පැයක් ඇතුළත සස්ට ජන්ද වාමයිට්ද පිටිවර්ගද නොයකු ගොඩ ගැහුණ ඇඳ වටේ ඒ තරං මිනිස්සු සංවේදී වුණ නමුත්තික දවසක් යනකොට ක්‍රමක් ක්‍රමයන්නේ අමගැහැල්ලා ගිල්ලා අද වෙනකොට භික්‍ෂු ඝාතනය සමරණයටත් බෞද්ධ බෞද්ධ හැම දෙෙනටමා ප්‍රවාමතක වෙලා ගිහිල්ලා අතලෝසක් අතේ ඇගිලි ගාන්ට කීප දෙනෙක්කින්නවා අඉතින් අනනි සානුකම්පිත අපි දෙස බල්ල පිහිටවෙන උදව් කරන බහන්සේ ඒ පෙරිදත් කොළඹගිහිල්ල ප්‍රතිකාර ගත්තා හේතුව තවමත් මේ සිරුරතුට ඒ වෙඩි තැබූ උන්ඩ කැපිලි බෝහන්සකින් ඉවත් කරනවා. වහත් මෙ පහුගේ කාලෙක මට එකවරම මේ වැඩිවැදිච්චතනකින් පුංචි සිදුරක් කටගත්තා ඉදිකටු සිදුරක්වාගේ පස්සේ මම මහිියංගන රෝහලේ නතර වනාගෙහෙල්ල නතර වඋුණට බෙත්ත ේත්තුවෙ දට අඩුවක් වනේ නෑ පස්සෙ මම කොළඹ කොතලාවල වෛද්‍ය පීටේ තියන ඉස්පිතාලයේ සර්කෙනෙක් අඳුරන්නවා මම ඒ නංගම් කියන්න කැමතින ඇතුමාල් කැමතින ඇතුවත්ත තිනෙ හරිනෑ කියන එක එතුන්ට බුදුබාවත්වෙෙන්න්න. එතුමාට කිව්වට පස්යනේ හා මුරුවනේ පොළුවනි නං කොළඹට ඔබවහන්සේ වැඩම කරන්න මම සුදුසු අෛද්‍යවරයක් යොමු කරලා ඔබවහන්සේට සනීප කරලා දෙන්න. ඇත්තවසෙම්මම ඒකාල ඉති අ ඉන්දන ප්‍රශ්න තිබුණ හැමතනම ඉන්දන හොයාගත්තෙ බොහොමආමාරුවේ ගිහිල්ල ඒ ස්පිතාලින් අතර වෙලා වෛද්‍යුවරු තුන් දෙනෙක් සර්ජරය එකක් කරා ලොකුවට ඉතිං කල්ලා දැන් සනීපවෙලා ඉන්නව මහත්මයක්. ඉති මේවා දිගෙන්දිකට මට වෛදුවරු කිව් අනේ ස්වාමීන් වහන්ස විටිං විට දිගෙන්දිකට මේවා මතුවේ වී, එනේ නැවිදදියට අපි මූුණ දෙේ මු මොනව කරන්නද බලමුස්වාමීින් වහන්ස කියලා තමයි ටිගට් කැපිේ ඔබවහන්සේ පුළුවන් තරම් ්‍රීකල්පනාවෙන් බණභාවනා කරගෙන පොත්පත්ටික කියවාගෙන වැඩ ඉන්න කියලා උපදේසුත් දුන්නමට. ඇත්තවාසේම දැන් මාධ්‍ය තුළ තමයි අරන්තලා භික්‍ෂු ඝාතනය එදා සිට මෙදාතෙක් රාජ්‍යනුග්‍රහයින් මහත්මය සමරනවා. අපිට කමක් නෑ සැමරුවාට. ොහෝමද මම අමත කළ භික්‍ෂු ඝාතනය සමරන්නේ. මම එදාඉදලා පත්විච්ච පාලකයෝ සියලු දෙනාට වගේ ලිව්වා කිව්වා. කාගෙන්වත් පිහිටත් සරණක් වුණේ නෑ. අපේ මහි අංගන රාජමහා විහාරාධිපතිවත්මන් උල්ලාෑවත්තේ ධහමරක් හිතනායක හාමුදුරෝයි කේපී ගුණවර්ධන මැත්තුමයි දෙදෙන එකතු වෙලා ජනාධිපත්තුමාට මාව යොමු කරට පස්සේ මගින් ඇහුව ඔබහන්සේට මොනවද අපි කරන්න ඕන. ංකිව මහ ජනාධිපතුමනි අවුද්දු විසිහතක් වැඩිවැදිලා වෙන මට යන්නන්න වාහනයන්නෑ බෙහෙත්තිික ගන්න එන් ස ඔබතුමාට පුළුවෙන්නම් මට වෑන්න එකක් ලබා දෙන්න කියලා. ඉතින් එතුමා වාහනයක් ලබා දුන්න තමයි නමුත් අඩු පහඩු ගොඩක් අලුත්ත එකක් නෙවේ. ම ලක්ෂ පහක් දූපු වාහනය අසන්තෝසයක් නෑ බුද්ධශාසන අමාත්‍යන්සේ මඇතකත් අලුත් වැඩිය කටයුතු කරලා දුන්න දුන්නට මහත්ම හරියට ලෙඩ දෙනවා ඊයේ පෙරේදා බෙහෙත් ගන්න තියාගත්ත අමාත්‍යන්සයම දෙනවා පොඩි මුදලක් මට මහාභාරකාරධ පාර්මේන්තුය ඉති ඕවා බෙහෙත් ගන්න එකතු කරගෙන ඉන්නේවා වාහනයට යනවා ඒ පෙද රුපය හතලිස් දාහක් පමණ ගියා වාහනේ හදාගන්න හදපු වාන බිහෙත් ගන්න කියලෙල්ි මහත්මයක් බෙහෙත් ගන්න කියලා නෙමෙයි. බුද්ධ ශාසනමාත්‍යන්සයෙන් රුපියල් පන්දාහ කම්බිනෝ මහා භාරකාර දෙපර්මේන්තුවෙන් දහතුන්දා කතර හම්බයිනෝ. ඉතිං ඔයිටික තමයි එකතු කරනි ති මට ඔය වෛද්‍යවරු මම දකින ඔය සැදැහැති බෞද්ධ පිරිස්. අපේ ඉන්වා ධර්ම දේශනා පවත්ව නොය පිටිගල ගන්රථන මහස්වාමන් වහන්ස. උන්වහන්සේ මගින් දැනගෙන දායකෝ කීප දෙනෙකු දා උපකාර වෙනවා ඉතින් ඒවත් එක්ක තමයි මේ ජීවිතය පවත්තාගෙන යන්නේ. නමුත් ඒ ඇවිල්ලති බලයිට් බිල හයදාහස් පන්සීයක් තින් හරි අපහත්සු ජීවත්තය විතිකත් ගැටලු මතුයෙනවා විසි දහකට අඩු පොදලක් ලැබ ලැවෙන්නේ කට මට කෞුරකාවුරු අරයාර පිටිකල ගුණන්රතන හාමුදුරුවන්ටයි අපේ වෛද්‍යතුමල්ලා පිහිට වෙන පිරිසක් ඉන්නවා. නංගම් කියන්නේ න්නෑ ම ඉතුමල්ලා කියන්නවාට කැමැතිත් නැහැනි. ඒ නිසා හැමෝම උදා උපකාර කරණයි කුතවේදිීත්ව සහිපත් කරන්නවා මවරයකගන්න පීටවෙන ඉන්නවා. නමුත් ඉතිං අර දෙන්නෙක් නඩත්තු කරගන්න ඕන උපස්ථායක දෙදිෙන නඩත්තු කරගන්න ඕන. යායට වැටුප්ගේ වන්ඩෝන මේ වන්නටත්තු කරගන්න ඕන ඒ ගැල්ලු තියෙනවා තවදුරටත්. ඊළඟට මේ ස්ථානය මට හදල දුන්නේ ඌුව පලාත් හිටපු ප්‍රදහන අමාත්‍යය සමර වීරවන්නේ මැත්තුමා එතුමා ගැනත් වචනයක් කියන්න ඕනන. මෙතු එතුමා තමයි මට මේ රජයෙන්වෙන් කරපු ඉඩම් කොටසක කැබැල්ලක මේ ආවාසගේ හදල දුන්නේ. කනගාටුවෙන් මේ දේ සඳහන් කරන්න ඕන මොකද. හාමුදුරුවෝ තිස්සෙක් නමක් එකතන ගහතනය වුණා. ඔය ඉන්න හාමුදුරුවරු අපි වෙනුවෙන් කවුරුවත් කතා කරන්න ෑ මහත්මේ අමහනාක කහන්ලා ඉන්නවා. ඔය නොයෙකුත් නායක හන්ල ඉන්නවා මේවාට. කතා කරන්න කෙනෙක් නෑ මම සේෂ්ඨා ධකරන්නේ දක්වා ගිය අපට උන් අසාධාරණය කියන්න. මගත් එක කිසි කෙනෙක් හිටගත්වෙන මේකම රටට දැයට මේ කියල සාධාරණයක් ඉල්ලගෙන යන්න. මොකද මම දවසක් බෙහෙත් එෙත් ගන්න ටික යනකොට ජාතික රෝහල්ට මම පා මාලම්ඹේ පැත්තේ ඉඳලා එනකොට පාර්ලිමේන්දූ වටරාඋන් මේ මාව හිරකර අ එතන. හිර කරා ට්‍රප් පොලිසිෙන් යන්න බෑ පාරවැැහවා. මම ඇහුවා මම ඉස්සරහමිටියේ ඇයි ඔබතුමා පාර වැැහුවේ. කරුණාම්මාන් පාර්ලිමේන්තුවට එනවා නිසා පාර වැැහවලු. ඇතකොට ඩ එයාලගින් වෙඩිකාපු ඝාතනය වුණ අපි මග හිරකල්ලා ඒ අයට පාර්ලිමේන්තුවට යන්න පාරකිය කරලා දෙනවා. එනිසා මේවත් එක්කම ශේෂ්ඨාධිකන්නේ දක්වා ගිය. ගකාගවත් පිහිටත් සරනක් මට ලැබුණේ නෑ අඩුම ගානය උසාවියට යනඒකට තෙල්ටිකක් ගහගන්නුවත් මේ බෞද්ධ රටේ දායකේ කිදිරිපත් වනේ නෑ අනේ හාමුදුරුවු අපින්නව අබොහන් සෙත්තක කියලා. ඇතවට එදා බස්සකම් රේදුුරු මහත්ත්‍යයා ගාත නියටට ලක් වුණනා කොන්දුුස්ත්‍ර මහත්තයා ඝාතනයට ලක් වුණා. ඇතකොට රත්නායක කියල මාම කෙනෙක් ජීවිතේ බේරගත්තා වසන්ත කියල අය කෙනෙකුත් ඝාතනය වුුණා සිදු එදාම ඇතකොට මේ රත්නායක මාම දැන්ට අවු්දුූ හතරකට පහකට ඉහෙතදී අවුදු අසු ගන්නක් ඉඳලා මිය ගිය. ඇතකොට අර සිවරු අතහරල්ලා ගිය තුන්දෙක්. විතර ඉන්නවා මට මතකයි එක්කෙනෙක් ඉන්නවා රණ විරුවෙක්. එකැන් එතුමා සිවුරු අතහැල්ල හමුදාවට ගිහිල්ල තිස්ස ජය සිංහ කියලා මේ කකුල විළම්භව බට්ටෙකුට පෑගිලා කකුල කැපිලා. විළුම්ඹ කපල දාලා. එතින් එතුමත් ඉන්නවා තාම ඉතිං අභිමානයෙන් සේපත් කරනවා මම මේ අවත්තාවේද. සිංහල ජනතාව දමිල ජනතාව අතර මේ බේදය ඇටිකිරීම උදෙසා මේ සිදුකල සංඝ ඝාතනය. සමූල ගාතනය ශේෂෙන්ම තිස් එක් නමක් ජාතියට අහිමි වෙනවා බෞද්ධ ශාස්නයට අහිමි වෙනවා. වැඩි පිරිසත් ගමගත්ත මේ බස්රතේ කුඩා සාමනයට භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේ අපේ ජාතියට අහිමි වෙනවා ඒ නිසාම වන්නට ඇති නන්දිකඩාල්වල කලපුුවක් තුළ අපි හාමුදුරනේ ඒ එහි කර්ම විපාකයට අනුව තමයි මිනි බලු පාපතරයටවෙනි මෙලෝ වසයෙන් මෙලොෝ වශයෙන් ඉට දම්මවේද කර්මය පටිසඳූ. විවිධ පීඩා බාධක කර්දර මැදවුවත් උන්වහන්සේ තවමත් චීවරයට තා මතුන්හන්සේ ආදරය කරනවා. ඒ හුදෙක් අපේ ශාසනය සුරක්ෂිත කිරීම දෙසා. නැත්නම් ඕන ඇතරම් අවස්ථත් තිබුණ ඔබවහන්සිටී දා පියතුමාත් කිව්වා සවරතියලා වාට යමු ගෙදර යන්න. ම බලන්න භාරගන්න කෙනෙක් ඉදිරිපත්තු නැති නිසා. ඒකාලේ ම කිීවයිඉතින් සිවරයෙන් තොරෝයිඉතින් ජවිතයක් ගැන හිතන්න බැහැ. මොකද මම සිවුරු අරිනවනං අරින්න තිබුණ තාත්තේ මේ වෙඩිබඳින් ඉස්සර වෙලා ඒකාලේ මගේ නැතික දැන් කොහමත් මසිවුරෙන් අයිුවෙන්න කියනතන තමයි හිටිය සිවර දරාගෙන තමයිතින් අවසංගනකං ඉන්ඩ වලාපරොත්තුව කොහොම හරේ. යුද අපරාධ වෙනුවෙන්. ඇටමෙක් ජිනීවා යද්දිී. ඇයි ඔබ වහන්සලා ජිනීවා නොගී. ටල පවති එසඳහා විය පැහැදන්දරන්න කවුරුත් විරිපත්වන්නේ නැහ. අද අසීරුතා ගොඩක් මැද ඔබවහන්සේ ජීවිතය ගත කරනවා. ශාසනික මෙහොරත් සිදු කරමින් යන්න එන්න තිබෙන්නේ අබලන් වාහනයක්ඒ වගේම වුවටැන් කරන්නට අප සහෝදරයන් දෙදෙනෙක් ඉන්න ඔබවහන්සේට එයායට පඩිනඩි පවා ගෙවා ගන්නට අමාරුයි පුංචි මතක් කිරීමක් තිබෙනවා. වැටසරන් බලන්න බොහෝදනෙකුට අපි ආරාධනා කරනවා. ආදා උල්පත මැදින් මයි අගනයට බදුල්ලට යනකොට ආදා උල්පත රිදීමාලියදද සදහම් සෙවනට ගොඩවදින්න කෙ ලපි ආරධනා කරනවා මේ ජාතිය ජීවනාලිය බදු ශාසනයට ඇප කැපැවුණු තවමත් චීවරය දරමි මහකු සේවයක් කරන අපේ හාමුදුරුවෝ දැක බලාගෙන සදහම් සෙවට ගොඩවදින්න කියෙ ලපි ඔබට ආරාධනා කරනවා. මමත් ඉල්ලිීමක් කරනෝ අරන්තලාව බලන්ඩ යන මේ ලංකාවේ බෞද්ධ බෞද්ධ ජනතාවට ඒ යනගමං අපිතාම ජීවත්වෙනුවන්නේ පණකෙන්ද විතරයි තියෙන්නේ මවත් බලාගෙන යන්න මෙහෙට එන්න කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනාව පිළිගන්න මොහොතක් එන්න සදහම් සෙවලට. ආසනික විනය වෙනුවට රුතුරු ගිනිි අවිය උන්වහන්සේ තෝරාගන්නේ පැවිදිබිම යුදබිමට එක් වූ පලමු රණවිරුවා ලෙසි පැවිදිබිම යුදබිමට ආවිරුවා මේ තිස ජයසිංහ මහත්ම අපි මුලින්ම යමු පැවිදිබිමට මගේ ජම්මබූ මේ වෙන්නෙත් මහියන්ගෙනීමයි මහිියන්ග ධම්බරාව කියන ගම්මානය එක දම්බරාව කිය දම් සපයපු ගමට තමා දම්බරාව කියන්නේ එමගේ තාත්තා ගම්පොල ගම්පොල මීතලාවේ. තාත්තා ඉරිකේෂන් දෙපාත්මය වැඩ කරන්නේ තාත්තාගේ රැකියාවත් එක් ලඇවිල තම අම්ම හත ඇවිල විවාකරගෙන ඇයට පසේ මගේ අම්මා ඩ්ලියුම් විමලාවති තාමෙන්න්න තාත් අවුරුදු අනු හතරයි තාමත් ජීවතුන් අත්‍ර ඉන්නවා. අම්මට අවුරුදු අසවාය අම්මත් ජීවත්ටලා ඉන්න. එතකොට මට සහෝදර සහදරු හදදෙනෙක් හිටිය. හදදනාගෙන් පස්වෙනය මම. මට පුඩාකාල ඉඳදලම තිබ පුදදුම සාාවත් බ මහනෙන්ද. අපේ අම්මගේ ලොකුමාමන්ඩියඉන්නේ මාතලී මාතලේ ටෙලිකෝම් දෙපාත්මේයට වැිකරේට පස්සේ මම ස්කෝලයන එකත්නත කල එහිට ගිය මහනවැදි කියලා හැබයි ඒ පන්සලෙතිය අවුන්තු ගනකට මහන කරම එකක් තිෙන්බෙන හිට පසේ නැවත ගෙදර ඇවිල්ල ඉන්න හොටය ඇට සැපේ අම්මයි තාත්ත්ඒ කළ කතා කලා පුතා මහනෙන්ඩ කැමතිනේ ඔක්කවා එන පුතා මාතක් කලන්නැ මංකෝ කැමති කියලා එඒ පසම දස් නසේ හැත්තනේ මම මට මතක හරියට මතක හරියටම දිනේ මේ එකක්නය දස් නමේ හැත්ත නමේ මැයි මාසිතම ම අම්පාර්ටයන්. හැබයි අම්පාට ගිවම ගොයි නායකහන්තුන් සිරිතත් තිබා මහනුවෙන් න දරුවෙකුගේ යනකොට වෙලාව සතහන් කරගන්න. ඒතිවයි මහවාපි යනකොට මගේ වෙලා සටහන් කරගන කේන්ද්‍ර බලන්නමකුත්න යන වෙලා විතරයි හා නය කහන්දුලිය. එටසේ මයි යනකොට ළමයි හිටිය හනඉන්න හාහට දෙනෙක් විතර හැබැයි මගේ වෙලා ඉතා මමුහොද වෙලාක් කිය අදම මහන කරන්න නකෝ දැම්ම්ප ගෙදර ඉඳදල ගියා ගිහිල්ල පෑගානක්වත්නය මහනොයිද. ඇයට පස් ඔය එකට අම්පාර මොඩකල්පු දිරිසාය ප්‍රධාන සංගනායක හැකට සිීන්දසාරනාය කාන්දුරුන් ගෝලෙක් වසයෙන් මම එදශ නමසය හැත්ත නමේ පැවිදිවෙනවා පැවිදුනාගෙන් පස්සේ මගේ නම තමා දම්බරාව සෝනඋත්තර අම්පාර විද්‍යානන්ද පිරවෙනින් මෝලික අධ්‍යාපනය හදාරලා. එට පසේ උසස් අධ්‍යාපනය සඳහමයි යනවා පානදුරයට පානදුරේ පින්වත්තේ සද්ධර්මාකර පාලි බෞද්ධි විශ්වවිද්‍යාලය යතනය තම මම උසස් අධ්‍යාපනය හධාරන්නේ. උසස් අධ්‍යාපනය හධාරණ කාලයේදී නායක හාමුදුරෝ නැවතමාව අම්පාට ගන්න නව. ගෙන්න්න ලල්ලා එට පස්සේ පන්සලේ ප්‍රශ්නයි ඔොක්කොම කියලා එට පසෙමන් ටික කාලයක් උසස් අධ්‍යාපනය මිදිලෑඇල්ලා. ම්ාරන්න අම්පාරන්නකොට අපේ නායකා හන්ඳරු තිබව උතුරු නැගණීර පන්සල් විසි හයක් එතකොට ඒ පන්සල් විසි හයේම මයිගම් මානල තිබේ මේ මයින්ගම්වල තියෙනකොට ගමාරක්ෂා කරන්ෙන යුදහමුදාව නිලධාරි සහානික් ඔක්කොමල ඉන්නේ පන්සලට පන්සලේ තමා සාමාන්‍යීෙන් ඇවිල්ල මාසයක් ඒකට ටඉන්න එක පැටුන් එකක් කියලා කියන්නේ ඒ කණ්ඩායම මාසයක් ඉඳලා යනවා ඊට පසෙ තාව කණ්ඩායමක්ගෙනවා. ඒමති එතකට අපිට යුද ආභාෂය ලැබුණ ඒකන්නේ යුද හමුදාවත් එක් කළ හොඳට කතා කල්ලා ඒකට්ටය ගේ නවයා යුද පිළිබඳව මනා පලපුරුද්දක් හ එකටටකින් දැනගැතිම්. ඔොහොම ඉන්න කාල ඉතින් නායක හාමුදුරුන්ගේ සංකල්පයක් තිබ්බ රාධපුර ගුවන්වැලි මහාසෑ අබියසදි කුල දරුවන් හැට දෙනෙක් පැවිදි කරා. පැවිදි කරාගෙන් පස්සේ එක සංකල්පයක් වසයෙන් ඒ සති දෙක්ක ධර්මචාරිකාවක් සූදානන් කරන්න අපේ නායකාහාන්ඳු ප්‍රධානත්වය පැවිදි කරපු කුල දරුව හැට දෙනත් එක් කලා තම ඒත් ධර්මචාරිකල් ඇහිට පස්සෙල නායකාමුදුරෝ ඔක්කොම සංවිධානය කල්ලා ට පසකුවා මට කිව්වා මේ උහන්සේ දැ මේ ඔක්කොම එක විදිහටමසිවුරු පාත්‍රටි කොක්කො එක විදිරහදන් ලෝනය මහණ්ඩෝන එක කරන්න පුළුවන් දෙකලා මංකව නායකන්දර ති ගන්න ෝඩ වැඩිය බයි අපි ෙදිිගෙනල්ලා මහමුගේලා එයට පසේ මමයි විජත නන්ද හාදුර කියලා හිටි හාන්දුරුව කෙන අපි දෙන්න තමා සිවුරු හැත්තෑවක් සහ අන්දන හැත්තෑාවක් කන්සකට හැත්තෑාවක් ොකො මැහුයි අපි සතිතුනක් වැනිගෙටි කාලයත්තු දිවාරාත්‍රී දෙකේ මටි කල්ලා ට පස්සේ නායක හාන්දුර අවසාන එකයන්නේ ජූනි පලවෙනිද. නායකන්දුකුව දැන් හිට උදේත අන්ු තියන පාන්තරම එතකට වැඩටි කිවරයි ට පස්සෙ අපි හහිල්ධානය පන්සලෙන් හදාගෙනගේ. එට පස් හිීල්දාානය හදාගෙන යනකොට හිල්ධානය දන්ද ඒ ඉතින් අර වැඩිහිටි ලොකහාමුදුරුවන්වා පොඩි හාමුදුරුවොත් එක්කලලා ඇතින් බෑ. එහිට පස්සෙල් අපි තමා ඒටකත් කරලා ඔක්කොම කරලලා දාන ටි හරිගස්සලා පාතෝල්ට පාර්සල් හදලා පාතුලට දාලා නායකන්දුරනට ඒත් අපි කිව්වා ය හඳර ට පස්සේ බසක කියන්ද එතකොට අප තිබ්බා කාරක තිබ්බ වැෑන්න එක තිබ්බ බස් එක ඔ බස් එක වෙන්කරන්න යම්පාර ඩිපුව එකින් ඒ වනාට මංහිතන්නේ මේන් මේක තිබ්බේ කල්බුණේ ඊට පස්ස කල්මුණයට මේ ගිහිල තම මංහිතන්නේ ල්ටටක අපි මේෝ කලා තියන්නේ අරන්තලාාව මංහිතන විදියට එකට්ටි සති දෙක වැඩි කාලයක් හැකග නිදලා තියෙන අපි මේ වකරන්ද එට පස්ස නායක හන්ුව බස්සකට නගිටකොටම කිව්වා මේ. ං ඒ පිරුද්දුුන අපි ලොකු වැඩීටයන් වසෙන් අපි ඔක්කොම විරුද්ධනා ඔබහන්ේ බස්ස එක යන් දෙපා වහන්සේ වැෑන් එක හෝ කාරකයඉන්න කියෙලා හිට පස ෑනෑ මං උන්හන්සලත් එක්ලා යන්න ක කියල වමනයකන්රු බස තස්ස අප පන්සලින් පාන්දර හතරයි ගානට අවදි වෙලා බුදුන් වැඳලා ඔක්කොම කරලා පහයි හතලිස් පහටතම අපි මහම පිහාරින් පිටත් වනේ එතකොට කාරක ගියා සේමල ආ්ඩුව පැත්තින් බස්ස එක ස්සර වුනා ෑහන් එක පිටි පස්සෙන් ආවා එතකොට දැන් කාර්ගයගේ වජරුවන් සන්දුරහම ඌූරණය පන්සල තාමත්තින්නවා වජරුවන් සහාමුදු්‍රෝ එතකොට ඒකට එහෙන් ගියා එටස් අපි මෙහෙන් ගියා හැබැයි ඒ යනා අතර තුරදි වෑගේ රේදුරෝගේ ලයිෂෙන් එක අමත කලාති පස්සෙ නැමත්ත මංගල ගමතිින් වැෑන්න කාරුව ැල්ල තියන නොගේ ලද ඇැවිල්ලා ගිනිීම එතකොට අපි එදා යනකොට මේ අරන්තලා පාර ලිය කරනවා මේ එ කියන්නේ සම්පූර් දෙපැත්ත සුද්ද කල ම වාන යන දා අපිටේ යඩ මේකට තිබේන්දා ඇහෙම කරේ නෑ. එටවස අපිියාව. අපිනකොට දැම්මම මහුද තම මහන්සලා හිටිය සති ගානක් මාසයක් විර මහසල මට නිදි මතත් වැැදිී. එ පස්ස ම පස්සම සීත්‍රකේ නායකාන්ර්‍ර ඒ වෙනකොට මට දුන්න බස්සකට නගින් ඉිස්සල ලක්ෂ දෙකක් සල්ලි එක නිවේ දංවලට තියයාගන්නික. පසෙ ංන්වේ බුද්ධ සරහහාදුරුවයි මේ වගේ පිටි පස්සෙ සිත්තක මේ බුද්ධ සරහම්දුරුව අයින මෙහිටිය ට පසර මංන්දල මංකවා ඒත් නායකාන්දකුව නිදියන් දෙපා කවලුත් ඒත් මට කතා කළ කි රන් වහන්සේලාට දැන් එතකොටඒ චාරිකාවෙදී ස්වාමීන් වහන්සේලාට තිබ්බා වැඩ සටහන් හැකයන්නේ හින්දියෙන් බන කියන්ද ඕන දෙමලින් බන කියද ඉං්‍රීසිංක කියන්න්න නි පාලයෙන් කියන්න න සිහල ගේ බාසා වහකින් ෝදාල ඒවා අමතකේ කියලා පොඩි හාදුරුවටඇවත් මතක් කල ට පසේ මංකව නායකාග ඕවාකරන්න බෑ පොඩිකටය වේක් ගත්තා ට ස් බිස්කට තිබ බිස්කට කල දෙදිි කියලා ඒත් කියලාඒ ිස්කට පටෙක්කුත් මං කඩලක්කෝටම දීලා ඇසේ මම නිදාගත්තා වලල්ලා ටහා මට නං වා කරන්න බෑ වටාහනු ම පොඩ්ඩන් නිදාගරන්න මට මහන්සිකලා ඒ නිදාගරන්නට තම අප බුද්ධ සර පොඩි හාමුදුර තමකේ හාන්දුන ආුර ල්. ටයෙන් ත්‍රත්වවාදී ඇවිල්ලා බස් එක නතර කල හිතාසිම ැහිට ලබා අවදියව ලබන්නනට හිට ගත් හිත කරන්නකොට ස්සක එම පාරි නතර කරලා ්‍රමාණ්‍යින් ලොකූ මේ එකක්නුේ මේ සයිස තෙක්කෝටය අරාදාලා බස් එක නතර බස්සකේ ඇතුළට හතර දෙනෙක් නැක්ට නැගලා එක්කෙනක්ට පනස්සයි අවියයක් කඇරගෙන අනිත් එක්කන රපජ එකක් ආPG එකක් යන් අප රාමිකේ රාා සිතයනඉන්ද ගැ දන්නයිට පසෙ දෙන්නෙක් ත් සැබයි එතම නාකහම්කූවා බස්ෙකාරවන්ඩි කියලාටී පනසයිතියග ට වෙක්න ්‍රයිවර්ගේ ඔලුවට වෙපන් එක තියල හරවන්ඩි කියලා යිවර් ඒ නිය ට එයට පස යිවර්ට වෙපන්න්න එකින් ඇන්න ඒට පස්ෙලා නාකාන්දක රයි උඹලට මනෙ ඔන්නේ මාවගනිලා මේකනකටුව කිසි දෙයක් කරන්නප එයට පසේකනකට ආපව ද්‍රයිවර්ට ගව යිවල් අසර අසරනවා ට පසෙලති බස්සකි ස්ටාර්් කල්ලා රලගේ හරවලා යනකොට ඒකට්ටිග පිරිස වැඩි. බස් එක මෙහම යනකොට වටකරලා. සාමාන්‍යයෙන් සීකට කිටව තිය. එතකොට දැන් අරයි පාරෙහිටකටේ තනිකර හාම යුදහමුදා ඇම. කම්බට් ඇඩුුවින් තම සම්පර්ණ හිට ඒකට්ි කම්බැට්ටකින් අපි හවෙලා විතන්ඇත් ඉතින් දැයිවරත් හිතන්ට තෙර තෙක කොට පස්ස දැකලා තියෙන්නේෙ හාමිකෙන් අතර කරන්න කිය. ට පස ඇතුට යකොට ම දැනගත් ඒට පසා ඇතුළට යනකොට ෂෝට්ටලෙන් සරංවලෙන් කඩ්ඩූ පිහි මන්න එහෙම තියාගෙනට. අවි තිබ්බ කටය හිටිය විස්සක් විතර අවිව මේ කියයනට පනස්සය ගිනි අවිටාගෙනත් බස්ස ඇත් ඇතුළට ගෙනුට ඉතාසේ බස්සක යුණ සාමාන්‍ය මිත්‍ර පනාහක් විතර ගාගින් පසේ බස්ස එක නතර වුණා ඒම අතර වුණා නතරුණට පසේ යට පසේ ඩයිවර්ේ ආ පවකූවා ඒට පස් ද්‍රයිවර්ර ඒ මුකක් කරන්නේ ට දයිවලට යඇන්න. කොට ට පසේ ඔක්කෝට බහින්දකිව්වා බස් එටටකින් බහින්ඩිකුව යට පස්ස නායකාන්තකුව එක්ක උනාන්ස කෙනෙක්කත් බහිද එපා උඹලට මාව ඔන්නේ මාව ගනිී ලකි එට පස්ස ඒ කියනකොටම කඩුකින් ගැහ යකාන්දුුවට නායකාට ගැවව ගොහොම ඉස්සරහා සිීත්්‍යක හිතිය න නායකාන්දුර ගයව හන්නු නාකාන්දුරලුව පාසන මේ හරියටඒ සියෙන්සිම්ම දැක්කා එය නායකාන්දුුව හොම ඉස්සරහ මේකට මෙහම් කල ඔුතියගත්ත එ ඒට පස්සේ දෙන්නෙක් කපාක්න කපන්ගත කෑගන එක මර ලතුනෙක්ක දිගතන. ඊයට පස්සේ සද්ධ වැඩිවෙනකොට ඉතින් කපන එක නතර කරාමු නතර කරල්ල ලට බැහැලා බෙඩිතිවවා ඒයට පස ආපෝ එකනෙක් පනසෑක් කරගෙන වෙඩිතියන්. ඊට පස් අපි අර නිතර මර ආමේකත් එක් කළ අර හෙල්මට් එක දාන්නේ ඇයි. හෙලාෑමර ඊට පස්සෙ පොඩි හාමුදුල පුළුවන් පුළුවන් කටි සිීට්යට රීංගවා රිංගලඇරලා මාත්කරපු දෙකමද බත් පැකට්ට එකයින් කරලා පාත්‍රය ඔලුුවඩ දාඒ ඔලුවට දාගත්ත හින්න තම මං අද සමාරයට ජීවත්තවෙන්නේ බුදු දහමත් එක් කළ හිතුව අපි ලොකු පාපකරර්මයක් කරලා තියන පාපකර්මය පලවිපාක තමා පදාග. රැස්සේ මට මෙතන්ද මේ අරයට වෙඩිවැදිලා තියෙනඒ පාත්‍රය හිල්කරග නැවිල්ලා ඩි වැදුන ඊට පස්සල්ල මේ අතේ තියෙන වැඩිාරක් ඊට පස්සෙ මේ කොන්ේ තියෙන කකුල් දෙගත මට විඩි හයක් වැදන හය ද ැනටත්. ොඳ අමාර තියෙන එක දැන්තමයි වගේ මෙ වෙන්නේ එඊට පස්සලා ඉතින් එතනින් යාට පස්සෙ උහර ඇතුළලක්කනත් වැඩිල එලියට බස්සන් පස්සේ බස් එක වටේටම් වෙඩිතුව. යියටටස හැබැයි මං ඒ වෙලා හිතුව ං ආර් පීජයකක්වත් ගහලගයත් අපි ඔක්කොමවර එක. හැබැයි හදිස්්‍යයට අපේවැෑන්න කරව කියල කෑම්පෙකට යනකොට මංගලග කෑම්පෙ එක හවෙනකොට වානය තිබිලා නැයුද හමුදා කන්දවුර. මංගලගම ඊට පස්සෙ වැෑන්න එක තමා ආමික ගෙනල් ලති ඒනකොට රාපු ගාහන ඇදක්න න්තර කර කට්ටය ලදත් එඒට පසල් විනාට දාහයක් විතර ගාාවෙන් පස්සේ සද්ද මුකුත් නෑ බස් එක එකම හඬ එන්නේ අර පුරු ගෙඩිය අපිස් ගාන සද්ධ ඒ එක මහ විසාාර්ටයෙන්වා ඇයට පස්සක් ඉදිරි ගානහඩයිය ඒක තමා ඇහෙන්න්නේ ඊට වසේ මං ඒ ඉඳගත් අදැ මම සීත එකේ ඔළුව විතරයි දාකන්නපුළ හමුණේ මේක ඇල්ලින් ැස මංහෙම සිීතය ඉඳ ගන්නක ම ලේවිලා කෑ ගන ටහසේ මං ඒත් කිවවා කවරු හරි පොඩි හාමුදුරල නැගටිඉන්න පුලුවන්ක් ඉන්නවානම් සමහරවිට එල්ටට කපහුෙන්ඩ පුළුවන් ඇවිල්ලලා අපි යාමිකෙන් කියල ගැන්න පුළුවන් ඒයට පස අප යන්නේ අයත් රන්න පුළුවන් ඒහිද කවුරුත් නැගරිදප. ආමිකින් ඇවිල්ල මේකරොත් උත්සලා ගන්න ඔන්න නගිටන්න පුුවන් කටේ නැගතිදි කෙ ම කිවු. එලල් මං සේට් එක ඉඳගෙන බලාන්න දැස මට පේනවා ඒ අරග දගෙන ට පස් මං ඒත්කවා කවරුත් නගතින් ආමක නවද ල්ට දම් පික්කනවා කොමත්දන්න එ වැඒට පස්ස ඒනකොට හැබැයි ආමයකින් තම ආේ ඇවිල්ලක හාමුදුරුව නැගති පුලුවන් කටේ නගිතන්ට අපි යාමිකෙන් ඇවිල්ල තින්න කියලා ඒට පසේ උත්සට පසෙල මං නාක හම්දුොල්ලන්න ැවරට යන්න්න බෑ සම්පූර් බස්ස එකේ වැටිලා. සාමානයෙන් මගේ කකුලේ මෙතෙන් විතරල්ලේ ඒ තරන්ලේ මේ සිවර මිරිකණ්ඩ පුළහන්න ලේවෙල. ඒ ලේම විලක් නායකාලන්නට ගීල කතා කන නායකා නායකාන්නම කඩු පාරවල් එකක්වදි ලතින මතින්ද බෙල්ලට එකක්කදි ලතින එකක් කොළුවට නායකහන්රුග ඔලුවට මෙ මත තයල මෙන අතට ලේකක්වා ච්චරයි මටමත ඒ සිදුවිය. ඒට පස්සේ මට මොනාවනවාද කියලා මන්දන්න ඒයටට පසේ ම දන්නේ මාසයකට එක හමාරකට පස්සේ නුවර හොස් පිල් එකේ ැඩි සත්කාර ඉඳල ම මට සහ ඇවිල්ලතිී එතකල් මන්දරන මම නොවර මහරෝහලේ මාසාහයක් ප්‍රතිකාරගත්තා ප්‍රතිකාර හැරගෙන ඇයිට පස්ස තමා නැවත අම්පාරටආ අම්පාරට ඇවිල්ලා මහවාපි පන්සලම මට භාරව තිබ්බේ මහාවාපි ටවුල්නෙ එකී තියනෙන පන්සලේ ඇන ට මං මුල ඔක්කෝම ගමේ දායක සභාවයි එතකොට පොලිසිය යාමි කොක්කුමක් ගෙන්ලා රැස්සී මත් කියලා කිව්වේ මට හැබැයි අපේ හාමුදුරල ඒ වෙනකට නායකහාමුදුරෘත්යක් ලත් තිස් පොඩි හාමුද්‍ර යක්කම තිස් දෙනමක් අපවත් වන ගිහි අය හතර දැනයි තිස්හයක් මට මරඩ බැරිවුණොත් මේකට එන දෙමලෙක් මන් තිස්සායිකට කපනුව කියලා කිව්වා එහම ප්‍රකාශයක් කර එ පත්තර වෙලන් කියා එහිට පස්සේ ආඥඥාපතීතියේ එතකොට ති ඔය කරනල් නීල් ඩයිස් මත් හිට ඇස්කුවා මුදුරය බවාහන් සොච්ච දැඩි තීරණ ගණ්ඩි පයට අපි ඉන්න මංකව මහත්්‍යය උතුවාලි තේනිිමිනයට තම තුවාලි වේ දනාව දෙැන යෝකට්ි එකක දැනන්න කියලා. ඉට පස්ස කියල ගේ ති එහෙම උන්න ඒට පස්සෙල් අපි තුන් දෙරෙක් ඉන්නකොට දැම් හසූ නමේ මට ඉන්නම බෑ දැම් මට නිතරම හිතට එන ආවේගත් එක් කලා මමද මේේ බුද්ධ පුත්‍රය වශය පලිගන්නක හොඳනෑ ඒ වනත් මට ඒවෙලා හිතුන මටක මේ අකරගන්න ඕෝන ඒට පස්ස තම තීරණය කරේ අනිවාරම්මං ආමිකට යන එයට පසේ නිල් ඇස් මහත්තේ පන්සල්ට ඇලු බෝධි පූජාවක් නවර් බධි පූජාවත් කරේ මං ෑ පන්සල් කතන මහතයෝ මනුන් ආමිකටයද පිස්ුදා අපය හාදුනය හොමින් ඒට පස් අපි තුන්දර දැඩ්ඩිම තීරණයක් ගත්ත යන්ඩ මෝණිකල් ඒට පස්සෙල්ලා අපි ගියා සිවර පිතිම ි ගිල්ල නිල්දැස්මාත්‍යයට යවා ට පස් අපිකූ එතන හිටතුමාතුව අපි ආවේ හවලා හම් ිනි කියලා ට පස්සෙල්ලා මේ පන්සල් වගේ නවේහි පන්සල් යුදහමුදාව පොලිසිත් එක් කළ මාර බැඳීමත් තියෙනවා. ඉතස් ගීල කතගර ප හිටසිකුව මහත්තව අපි යන ආවේ අයි අන්ඩන හටරසිකවා අනේ ස්වාමීන් වහන්සේම මොකද කරන්න වහන්සේලා හොමඳක මට බාරගන්නට මංකව අරයි ඔබතුමාට මොකක්ද කරන්න ඕන. යට පසේෙෙන ති චීවරෙන් අයිංගලයින් දෝන හැබයි ඉන්න දැනට ඉන්න ලොකහාන්ගුවමින් ලියවමක් හරිගන්නකමක්ොහ කියලා අපි තුන්දන ඒත්තාව ඇැවිල් ඇවල්ලා අපි ගියා තැන්ය සහෝ දෙරයන සෝමරතන සොමරත හාම්දුට කිව්වා කිව්ෝගෙන් පස්සේයට පස්සෙලා මට ඉතින් කරන්න දෙයක් නොක කටිෙ දැඩි කමත්තනෑ ඇයට පස්සෙල අපි පලියවුමත් හරිගස්සලා මංම ලියුම හරිගසලා සොමරතනදුර නස්සං කරන්න කියලා අස්සං කරගන ප අපේ ලියු මරගෙන ගියා දවස් දෙකට පස නැත කෑම්පිකට ඉටරසිකුව දැන් දැන් ඒ හාදුමට ප්‍රශ්නයයක් තියෙන මේ සිවරත් එෙක්ලා නම් මට බෑෝකට්ටි සිවිල් ඇඳුින් වත් මං ගරණකුව මට ප්‍රශ්නයක් නෑදැකු ඒට සැලා සෝමරතහදුුත් එක් කතා කළලා රෑ ගිහිල්ලා දැන් අනිකටි පියනවා දක්කවොත්ඒකට්ටි ප්‍ර්නය අපි සෑ තමක්ගේ ගහිල ඇල්ල සෝමරතහදොත් එක් කතා කලා අපි සිවිල් ඇැඳුම් මැරගෙන ගිහිල් ඇඳලා ට පස අර ගුරු ටික කියල සෝමරත පන්සෙල් වැැරගෙන තම පී දහම්දාව හමුදාවට බැඳුනේ නත්තරම්පොට සුමංගල කියලා හිට එයා ඇයිට පස්සේ දීගවාපී සංගරක් හිත කියල අපි තුන්දනා තමයි යන්න හැබැයි ඒතු උන්දනාගෙන් දීගවාේ සිවිල් සිවිල්ලකට කියල නම්මට දන්න එයා ජීවිත අක්ෂයට පත්ව වන වැඩි ඇදිල මියගිය ඇයිට පස්සේ සුමංගල කියනෙක් කරන නත්්‍රම්පොත යත් මං වගේ මාභාත්‍ය වෙලා ඉන්නවා සිංහ රජිමේන්තු එතේ අපි තුන්දනතමාගේ යුද හමුදාවට බැඳිලා මගේ එකම පරමාර්්‍යය තිබබේ පලිගැනීමේ චේතනා විතරයි නැත්තැන් එතකොට මට පත්වේීමකුත් අම්බවෙලාට බෙටියචන් කරංගා විස්කෝල දෙක කන එකත් අතෑරලගේ හිට පරසිෙතින් ගෙහිලාම හාමිකේ මූලික පුහුණුව ප්‍රත්නපුරෙන් හැදෑරුව අදල්ල ඉතින් අපිටර ශාසනය ඉඳල එකපාට්න මර පීටි කරන්න ඩයි ඒවයි මෙයි ඒත් ඉති කොහොමාරි චේතනාව එකම හින්දයිවා දරාග නොක්කොම කරගන කර කරලාවල අවසානය ඉති ගිහිල්ල නැගනහිටට ක්‍රියාන්්‍යත ප්‍රදේශවටම ගියා. ක්‍රියාන් විත සේවේ ඉන්නකොට පලවිෙන අවුරුද්ධ මට විඩි දුල වෙඩි වැදිල ඒත් ඇවිල්ලා හොඳ වෙලාආපවු මෙහෙේ. අපේ මූලස්ථානෙ කුරුවිට ඉද තිීන්දිින් හත් මං ඉල්ලලා ගගේ ගැුණ හවර ගැුණ හ වරජිමේන්තුේ ැමුණ හවරජිමේතුවේ තම ම දස් නමසය අනුවේ ත්‍රේනිිම් නේ ත්‍රේන් වෙලා ඊට පස්සෙලකෙන් ඒතුවාල වෙලත් ගිහිල්ලා එහම මං තුවාලු වනා හය පාරක්මට විඩිුවතුන යොදා මුදාව. හැබැයි මගේ පරමාර්ත්‍ය මං ඉෂ්ට කරගත්තා මට තිස්හයට වැඩි පිරිසක් මං මරන් මට මරන්නත් පුුවන් ඇයට පස්සලා ඉතින් ඒකෙන් මේ වෙලා අවසාන මෙහවපේ තිී තමා මගේ දකුණපාද බට්ටෙකොට අහුවෙලා යන්නන්නේ ඒත් අපි ක්‍රියන් විතේ ඉදිලා ඉන්නකොට තමා මේත් කකුල යන්න මම් දවුන්ගේල්ල මේ කකුල වෙනස් කරන්න ට තම මේ කකුල මගේ අහිමි වෙන්නේ දුණුපාදී දන ත පලින් ඒට පස්සෙල තින් එතනින් එයාට ක්‍රියන් විටේ යන්න බැරුණ ඒට පස්සෙ ඇති බොදරාජ කාරරිරම. ඒට පස්සමං එන්නකොට මට ආරප්ටික ඉන්නකත් එපාවන ආබාත් වෙනම් බලයනියඇතේ බෑයි ඉන්නකොට ඒට පසෙමන් සිීියට කතා කල්ලා. ප ිය ගල්කොල්ම හිටිය ගබඩා බාර වසෙන් හිිය ඊට පස්ස කේ දෙැලලා ටවස වාකරනයට ගිය හිට පස්සෝකට මතක ඇති ප්‍රභාකරම්ගේ ටීම් එකත් එක් කළ වාකරයට ගහන්ඩාව හැබැයි ඒකිදිින් අපි ගහලා එ බොඩිස් එකසිේ විස්සක් අපි ගත්තා ඇරගෙනක මහම ලොකුවට ගිය අන්තිමට අපට ගහන්ඩ බැරවුන් අපිළ අව්‍යපන් තිබ්බට බඩු නෑ පතුර පතුරුොන් එහෙම නැතුව එල්ටටක යනෝ බලාගෙන හිටිය ඇති හිට පස්සකින් තම අවසානම මේක මේඕනේ මට මතක විදිේ රෙද්දස් නමසි අනු හතේ වඩෝනේසික් දිය හට පස්ස අප ඉවාකරේ මුදාගෙන ඔක්කොම් කරග ට පස්ස කකු නැතුව හිට පස්සල ඇතින් ඇවිල්ලා මං හිතන්නේ මගේ යුතුකම් වසින් ශාසනය වසිමුත් යම් සේවාවක් කරා ප්‍රටජාතිය වෙනමුත් පටකරන්නපුුළොන් පොරම සේවී කලතම ඇවිල්ල ැන්ගැවිල්ල පැන්සිිුවෙන් කෙදෙක්තුවෙලයින්නේ. ඉස්සල්ලම සාමාන්‍යයෙන් රෙක්කුණ කෙනෙක්කුට නිලයක් ලබන්න හම්බෙන්න. මම පාස් සෞට්ටලා ගිහිල්ලා මාස හයි ලාස්කෝප් සාමාන්‍යලිය ගන්ඳන්න ලාංස්කෝපල් නිලිය යන්ද ඒ අඳන්න හේතුව තම මම දන්න යොද හමුදා පපුතිකවුදු කියලා සිවිල් වාහනය කාවේ තරුත්නය මුකුත්තරලන්න යට පස මංගතින්. ඒ ගේ ත්ත හි මන් හෝල් කලලා නතර ඊට පසේතනක් කන කයිල්ලක යුදම මංකව මටතරු මල මන්දන්න යුඩි පරමුත්නය මකුත්න ඉදමට චෙක් කරන්නගු. එයට පස්සේ රයගේලා යගේ අයිදිත්්‍ය කෙනල පින්නනෝගෙන් පස්සත යක ඒට පසෙලගේලා යුදාම දපතුමා ගහිලා ෙලින්ම සේටට පික්නනාට එන්ඩි කියෙලා මං ඒත් දනගත්ත එහෙන මට පනිෂ්මන්ට් එකක්කම් පෙන්න්න කියලා නෑ ම පරෑංකිෙක්කින් උසස් කර ලාංස්කෝපොල් නිලට බැයි ද මුදාවේ මංගේඒ කාලේ මගේ මේ කතාව කියලා තිබන අදමට ලොකුමේ එකත් තිබ්බ. එහෙම මං කිව්වන එක මං හඟවාගෙන හිටියේ. ඇට පස්සේ ඉන් මං යුදහමුදාවන් ගනකොට සාජනකෙන් තමා මංගේ ලීටතාවේ ඒට පස්සේ දැන්නන් අර රැ උශස් කරලා තියෙන සාහහිමේජ කියලා තියෙනවා. එට පසලෝටික තමයිති ජීවිත කතාව ඒට පස්සේ තතං ඇවිල්ල දාමුදායෙන් ඇවිල්ලා විවාවෙලා දැන් මට දරෝතුන් දෙ ක්න්න ඇ ලොකුපුතා. ඇගිබයි ෝරේ එයා දැන් ව්‍යාපාරයක් කරෙන චෝඩි පුතා දනට ඉන්නවා තාක්ෂ විශද්ධල ඉජිනීර උපය ලැබනවරුද්ධය ත්ටනවා දුව අටවසර ගෙන ගන්න ඉති බොහොම මාරුවෙන් ජීවිතය රැකගෙන යනව දරුවුත් එක් කලලා ඇතින් හම්වෙන සුළු විස්්‍රාම් වැ් පෙන්තම ජීවිතයේ වන්න්‍ය තාමිතින් ඒ කට්ටිකින් අපි හන්ඩ රගරනෑ දරුවන්ට කරන්න පුළුවන් දේව සමාජයට වෙල ඉතින් ලොකු වඩ කරලාතිවා මයි අංගයේ විශ්්‍රාමික ෛද්‍ය තුන්ත්ත විශ්‍රාමික රණවිරුවෝ වෙනුවෙන් මම මුලින් ආරම්භකරපු සමිති තියන වෛද්‍ය හතුම් මත රණවිරු සවසාධක සමිටි කියලා ලංකාවක් කොහෙවත්මනෑ. තකොට මේ සමිති අපි අට දෙන කිවුම් පටන් ඇරගෙන දැනට හැත්ත දෙකක් ගතර ඉන්න. ගමේ ස්වේච්චා සමිජ සමාගන් වල නිල තරධරමින් ගමට සේවයක් කරමින් ගමට වෙලා ඉන්න ඉති සුවසේ විශ්‍රමිදීවේ ගතකරුණ. ජනප්‍රවාදය මත ඇක්තිබුණා. හසලක ගාමිී විරුවත්. පැවිදිබි මේ ට යුදධබිමට එක තුුණු විරුවක්ේල ඒක සම්බූණ අසත් කතාාවක් නොමුත්ය ගාමිනය කියන ගාමිණ ජාතිට විරුවෙක් ඒ අපිගේ කන හැබැයි පැවිදි වෙලා හිටිය පුද්ගලෙක් නැවේ. ඒ මේ සමාජය විහින් ගොඩ නගන කතාවක් විතරයි. පැවිදිි මේ හිටෙනෙක්නේ ගාමණි කොරත්න කිය විශෂම පටබැඳ කාරණය නම් අරන්තලාවේ මේ භික්ෂු ඝාතනය වෙලාවේ මොහු පැවිදිබිම හිටිය නැනතුරුව. ජනප්‍රවාදය තිබෙන මතය ඒ ඒ කතාව ජනප්‍රවාදයට ලක් කල්ලා තියෙන සමාජයේ විසින්ැ පැවිදිමි මේ හිතපු අපි මට මතකේ විදිී ඇත අපි ස්වාමීන් වහන්සේලා හතලි සතර නමකුත් ගිහි අය හතරදිනෙකුත්තම ඔය ධර්මචාරිකාට එකතු වෙන්නේ ඒකෙදී ස්වාමීන්වහන්සේලා නායක හාමුදුර ඇතුළු තිස්් දෙනමක් අපත් වෙනවා ගිහි අය හතර දෙනෙක් මැරෙනවා එතකොට ඔක්කොම තිස් හයක් මෙරනවා එතකොට ඒකේදී ඉතුරුණ කට්ටේ මට මතකේ විදිහයට අපි අට දෙනෙක් ඉතුරු වෙනවා බේරෙනවා ඒ අට දෙනාගමුත් පස් දෙනෙක් මේ නිය පොත්තකෙන්වත් තීරීමක් නැතුව බීරෙන එතකු අපි හතර දෙනෙක් තමා දැන් ඒ පැරලයිස්න හාමුදුර ම බුද්ධසා හාදුර තුකට පොඩිහාදුර දුර ුද්ධ ස හාමුදුරු ඉටස්සෙම ම වලල්ලා හිට හාමුදුරු කියෙලා හිටිය ඒ හාමුදුරුව අපවත් වුණ පණිතා හාමුදුරු දැනට ඉන්නවා මට මතක විදිහයටක අම්පාරම ඉන්න දොල හැකනු ඉන්න හඟුරන්කට පු්ජ සාර හාමුදුරු කියලා. එය හාමුදුෘත් ඉන්න ජීවතුන් අතර. ඔහොම ඉතින් අපි පිරිසක් ඉන්න මේ ගාමිනී කුලරත්න කියන කතාව එක බොරුව. ගාමිනී කුලොරත්න සැබෑ විරුුවයි ජාතික වීරයෙක් ඒක අපි අමතක් කරන්න හැබැයි ඒ ජාතික වීරත්වයට දෙන නාම කැලල් කරනවා මේ අරන්තලා හාමුදුරෘ කෙනෙක් වල හිටිය කියෙනෙ ඒ එකනෑ. ගාමිනය කුලරත්නගේ මෞතුමය තාමත් ඉන්නව ජීවතතුන් අතර හිතු. මේක සමාජයෙන් මේ වකන දෙයක් නෑ මගේ පුතා කවදාවත් මාන වෙලා ඉදල නෑ හි හිස මත ඇති මතකට මේ සිහිවටනය ඔබට තවමත් මතක් වෙනවා මේක දකිනකොට මගේ ඇගේ තාමත් මයි හිරිගඩු පිපෙනවා මේ තමා අරන්තලාවේ සැබැහැලි මේ රතුර රුද්දිරේ වේදනයි මෙ දකින ගොඩත් මේ තියන්නේ අරත භික්ෂ ගාතනයල මේ වකට ඔබ ාවිච ක මං පාවිච්ි කරපු දිනපුත තමා මේ තියෙන්නේ මේක බොහෝ කාලයකට පසුව මට හම්බුවෙන්න්නේ අම්බුනාගෙන් පස්සිති මේක තමා මට තියෙන කෞතුක වස්තුව දැ මේක ම කියපු කතාවත් එක් කලා මේක තියෙනවා භික්‍ෂුන් වහන්සේලාහඟ පමණක් මේක තියෙන මෙම කැලෑවට අරවා ත්‍රස්තවාදී විශ්සක් පම බසය වටකර ද්‍රෙවිඩියන් දෙන්නෙක් කඩු දෙකක් රැගෙන බසට ගොඩ වැදී නාහිමේ ඇතුළු භික්‍ෂන් වහන්සේලා කොටන්න පටන් ගත්තා එම අවස්ථාවේදේ අනකුත් භික්‍ෂුන් වහන්සේලා ත්‍රත්තවාදීෙන් වැඩිත බා භික්‍ෂුන් වහන්සේලා තිස් දෙනමක් හා ගිියා අතරදිනෙක් මේ ගිහි ලාතිෙන එයින් මම ඇතුළු භික්‍ෂුන් වහන්සේලා අටනමක් වා යම් කෙනෙකොට හිතනට පුළුවන් පලිගනීමේ චේතනාවෙන් ගියයි කියලා නමුත් අපි දකින විදියට එය පාරමිතාවක් පැවිදි බිමේ සිට යුද බිමට ගොස් මේ මව්බිමබය ලගත් විරවා ඔබ ජාතිය වීරේක්ය අපි හදවතින් මයි කියන්න මේ රට සුරකීමෝදෙසාක් හුස්ම පොදක් දායාද කළ විරුවක් ඔබ ඔබත් මේ ඉතිහාසය තුළ රන්නකුරල් ලිය වෙන කතා කළ යුතු කතා විය යුතු ජනීවාමානව හිමිකම් තුළ මේ කතාව කතා නොවනේ මන්ද යැයි අපිට ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. කෙසේ වෙතත් දිට්ට දම්වේදනය කර්ම එලසින්ම පඩිසන් දෙමින් මිනිමරු පාපතරයක් වළුපිළේ ප්‍රභාකරන කලපුුවක් තුළ කිසිදු ගෞරවකින් තොරව අ අපි කතාවට කියනවා සුනකයකුටත් නොවී යුතු ඉරරමක් ඔහුට අත්තුනා. මෙ ජාතිය මේ රට දැන් හුස්ම වැටන රටක්. එහි සැබෑහිමිකරුවන් ඔබ වැනි විරෝධාර රණ විරුවන් නැවත වොතාවක් කියන්නේ පැවිදිබි මේ සිට යුදධ බීමට එකතුුණු මේ බිම බිලලගත් විරුවෙක්. බොහොම ස්තුති වැරසරට එකතුනාට කො ස්තුයි.